පද්දේ සඳහා මෙරටින් ඉන්දියාවට ගිය පුංචි දරුවෙක් සමග මවපියා මෙරට ඩොලර් අර්බුදයේ නිසාම රෝහලට අමතර මුදල් ගෙවා ගැනීමට නොහැකි වීමෙන් නැවත ලංකාවට පැමිණීමට නොහැකි ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි වාර්තා වනවා. මවගේ පියාගේත් අක්මා බද්ධය සඳහා ගිය සිංගිති දරුවාගේත් විදෙස් ගමන් බලපත්‍රයේ එම පෞද්ගලික රෝහලේ කළමනාකාරීත්වය විසින් ලබාගෙන තිබීම නිසා මෙම තත්ත්වය උදා වී ඇතැයි පවසනවා. මීට මාස කීපයකට ඉහතදී ඉන්දියාවේ පෞද්ගලික රෝහලකට මෙම දරුවා ඇතුළත් කොට ඇත්තේ මෙරට ජනතාවගෙන් එකතු කරගත් රුපියල් 1,35,00,000 මුදලක් සමගින් බවයි දරුවාගේ මව සහ පියා පවසන්නේ. දිල්නෙත් දම්හිරු නැමැති මෙම පුංචි පුතාගේ අක්මා බද්දේ සිදුකොට ඇත්තේ සීමවගේ අක්මාවේ කොටසක්ද උපයෝගී කරගනිමිනුයි. ලංකාවෙන් රැගෙන ගිය 1,35,00,000 මුදල ඉන්දියාවේ චෙන්නායි පුද්දලික රෝහලට ගෙවීම සිදු කරද්දී මෙරට පවතින ඩොලර් අර්බුදයේ හේතුවෙන් එම මුදල ප්‍රමාණවත් නොවී තවත් ඉන්දිය රුපියල් 7,50,000 පමණ හිඟේක පවතින බව රෝහලෙන් මෙම මවට සහ පියාට දැනුම් දී තිබෙනවා. අක්මා බද්දය සාර්ථකව නිමකර ගත දවුන් රෝහල ආසන්නේම කුඩා කාමරයක් කුලියට ගෙන මේ වන විට එහි රැඳී සිටින බව සඳහන්. එම මුදල රෝහලට ගෙවනතුරු ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තුනම එම රෝහලේ කළමනාකාරීත්වය ලබාගෙන මුදල් ගෙවා නැවත ගමන් බලපත්‍ර ලබාගන්නයි ඔවුන්ට දැනුම් දී ඇති බවද සඳහන් වනවා. තාමත් ඔබ ඔබව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.